අයිබෝවන් කලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරි දෙය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමොල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාස්කෝ ප්‍රහාරය සිදු වී අදට දින 10යි ඇත්ත රබර් බෝලයක් වගේ උඩ මතුවන බව කාඩිනල් හිමි කියයි දමිල හින්දු ජනයා මහත් උත්සවස්ත්‍රියෙන් තයි පොංගල් සමරයි ये मध्यम रात्रि सिट दुम्रिय सामान्य परिधि ये दिने पाडुव लक्ष हेत्तैबकट असन्नाई मिथ्या मत निसा तेवन मात्राव लबा गैनीमे अडुवक वहाम एन्नत गन्न सौख्यांश जनतावगेन इल्लाई विशाल समागम संदहा जो बाइडन हंदुन्वा दुन कोविड नीति एरट श्रेष्ठ अधिकरणय प्रतिक्षेप कराई प्रांश गुरुवरुत एरट कोविड नीति बलट विरोधय पल कराई अमेरिकावे कोविड रोगींगेन सियट अनु अटक ओमिक्रॉन आसादितेन मध्यम अधिवेगी मार्गे मीरिगम सिट कुरुनैगल दक्वा कोटस हेट जनता आयतियट विदुली बल मंडलयट दिनकट डीसल मेट्रिक टन 1500 बेगिन प्रथमेन देशीय पोहत दमिल हिंदू जनया महत इहलिन समरण तायपोंगल दिने अदाई තයිපොංගල් දිනේ එක් ප්‍රධාන අරමුණක් වනුවේ ස්වභාව ධර්මයට සූර්යයාට සහ ගොවිතැනට උදව් වන සතා සිව්පාවුන්ට කෘතවේදීත්වය දැක්වීමයි. සෞභාග්‍ය වෙනුවෙන් දෙවියන් යෙදීමයි. දිවයින පුරා දමිල හින්දු බැතිමතුන් කොවිඩ් නීති රීතිවලට අනුගතව තයිපොංගල් දිනය සමරනු ලබන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. මාස්කන්නේ අස්වැන්න නෙලීම සිදුවන්නේ ජනවාරි පෙබරවාරි මාසවලයි. මෙම මාස ශාස්ත්‍රීයකත්වයෙන් පිරිපවතිනවා. මේ නිසාම තයිපොංගල් මේ මාසයේ ආශ්‍රිතව උදා වෙනවා. තයි අනු දෙමළ ක්‍රමයට අවුරුද්දේ මුල් මාසයයි. දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ජනයාගේ ආභාෂයෙන් අපේ රටටද තයිපොංගල් සැමරීම පැමිණි බව විශ්වාස කරනවා. ඕනෑම අයෙකුට උපකාරයක් කළහොත් ඊට කෘතවේදීත්වය දැක්වීම මනුෂ්‍ය සාරධර්මයක්. स्वभाव धर्मियट सूर्याट कृषिकर्माट सहयन सता सिपाउंट कृतकल सलखीम तैपोंगल उत्सव विशेषत्व කලට වැසි රටට හොඳ කලක් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට කඩලව කිරීමද මෙහිදී සිදුවෙනවා. නිවාස ශුද්‍ර පවිත්‍ර කොට පැරණි දෑ ගිනි තබා ඉවත් කිරීමද තයිපොංගල්හි විශේෂත්වයක්. සූර්ය දෙවියන් වෙනුවෙන් කිරි උතුරවා නමස්කාර කරන දෙමළ හින්දු බැතිමතුන් මසක් පුරා කිරි ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. සිය ගොවිතැනට සහය වන ගවයින් නහවා සරසා කිරිපත් කැවීමෙන් පවා කෘතවේදීත්වය දැක්වීම දෙමළ හින්දු ජනයාගේ සිරිතයි. මෙතර දමිල හින්දු ජනයාගේ තයිපොංගල් දින නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සුභාශිංසනය කර තිබෙනවා. සුරක්ෂිත දේශයක් සඳහා සශ්‍රීකත්වයේ වෙනුවෙන් කැප විසිරින සියලු සූර්ය දෙවියන්ගේ ආශිර්වාදය ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කර තිබෙනවා. හරිත කෘෂිකර්මාන්තයක් සඳහා වෙන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාව වන අතර තයිපොංගල් සමයේ ඒ සඳහා දැඩි උද්‍යෝගයක් සපයන බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් දක්වා තිබෙනවා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද තයිපොංගල් දින विपक्ष नायक सजित प्रेमदास सांस्कृतिक දිවයිනපුරා දෙමළ හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය සමරන බව අප වාර්තාකරුවන් සඳහන් කළා. कोविड दीपे मेरे दर्शनी वहां
महापुलव अहिंसक रुद्रेन्तुस्थाई अहिंसक मिनसुन बुरतुपिटी मरादेमु अवस्थावल वातालेटेकु अदोनावान अदात हेत्पित एति मिनसुन्ट एसेनवा पास्को प्रहारे एल्लवी अदट दिन दाह गतविनवा देसेयकट वेडी संख्यावकट जीवित अहिमी वुना अदात एट युक्तिय एल्ला हंडावेटन मिनसुन्गे दुक वेदनावान हित्पित अति मिनसुन्गे हदवत वलट दरनवा देदहास दहनवे अप्रैल विसी एक्वनदा हिरो दाउने अपे रटे इतिहासेट तावात अंदुरु दिनेयाक एक्करमें किसी थनोदात बोहो कतोलिकीन सुपुरुदु पारिदी देवियान नमदीन्नट देवस्थान वेत गिया अदटात කවුරුන්ද ඒ ඇයිදැයි නිශ්චිතව නැති මිනිස් වෙස්ගත් ම්ලේච්ඡයන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වුණා මේ ම්ලේච්ඡයින් යම් ආගමික අන්තවාදයක් හෝ යටින් දියු දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව අදටත් පැහැදිලි සාක්ෂි නැහැ නමුත් එදා සිටි සියලුම පාලකීන්ගේ නිදිමත නොසලකා හැරීම් හමුවේ දේවස්ථාන තුනක් තුල රුධිරය ගලා ගියා තරු පහේ හෝටල් තුනක් තුලද බෝම්බ පුපුරා ගියා මරාගෙන මැරුණ මේච්ච බෝම්බ කරුවන් නිසා මෙලෝ දෙයක් නොදන්න අහිංසකින් 200 දෙනෙකුට වැඩියෙන් මිය ගියා. අදත් සමහරුන් සදාකාලිකව ආබාධිතයි. එකම පවුලේ සියලු දෙනාම මරු තුරුලට ගියා. කඳුළු කතාත් එමටයි. ඒ වගේම තම ආදරණීයන් දේවස්ථාන තුල මැරි වැටෙද්දී Tamanට විතරක් ජීවත් වීමේ අවස්ථාව ලැබුණා. සමහරුන් අදත් මැරි මැරි උපදිනවා. අහිංසක ජීවිත උදුරා ගැනීම තුල මේ ම්ලේච්ඡයින් ලැබූ ආගමික හෝ දේශපාලනික වාසිය කුමක්ද යන්න ඇත්තටම ප්‍රශ්න කළ යුතුය. ඒ නැවත මෙවන් අවාසනාවන්ත සිද්ධීන් අපේ මහ පොළව තුල කුමන ආගමකට හෝ එරෙහිව සිදු නොවීම සඳහායි. පාස්කු ප්‍රහාරයට දින දහසක් පිරීම නිමිත්තෙන් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් රාගම තේවත්ත ජාතික බැසිලිකාවේදී විශේෂ දිව්‍ය යාගයක් පැවැත්ුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. විපතට පත් මේ ජනතාව සමග දවස් 1000ක් මේ අසීරු ගමන දහසකුත් බාධා මැද යන කෙනෙකු හැටියට මට කියන්න තියෙන්නේ දුක් විඳින මේ ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලයි ඉගෙන ගත්තා කියලයි මේ ජනතාවගේ කඳුළු දෙවියන් වහන්සේගේ ආදරය ගැන අපිට කතා කරනවා 2019 අප්‍රේල් 21 පුපුරපු බෝම්බය පුපුරලා ඒ කතාව එතනින් ඉවර වුණාද කියලා ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි දැන් පත්තු වෙන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සාහ කෙරුවත් එන්න එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සාහ කළාද? එහෙත් එහෙම කරන්න ඒ ආයට පුළුවන් වුණාද? යට ගහන්න හදන තරමටම එය මතු පිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩ දීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයන්ට ඕනෑකලේ කොහොම හරි දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වෙමින් තිබෙනවා.
මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ ඒ වගේම කරන්න උත්සාහ කරපු අය වළක්වපු ඒ අය තුල තිබුණේ යටි කූට්ටු අදහසක් අරමුණක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා වැඩිදුර පරීක්ෂණ සිදු කරන්න කියලා නිර්දේශ කරනවා ඒගොල්ලෝ මේ ගැන නමුත් එදා ඉඳලා අද වෙනකම් මොන පරීක්ෂණයක්ද මේ ගැන සිද්ධ වුනේ කාගෙන්ද ප්‍රශ්න කළේ මෙවන් තත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මඟ පාදනු ඇත ජනතාව තුළ බියක් ඇති කරලා රටේ සුරක්ෂිතභාවය නැහැයි කියලා පෙන්눔 කරලා ඡන්දය දිනා ගන්නට සමහර අය ගහපු උපරවැට්ටියක් බව මේ වාර්තාවේ පැහැදිලිව පේනවා විදුලි බලය මණ්ඩලයට දිනපතා ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් ලබා දීමට කංචි තෙල් නීතිගත සංස්ථාව එකඟ වී තිබෙනවා විශේෂයෙන් ගල් අඟුරු හිඟයත් සමග විදුලි බල මණ්ඩලයට වැඩිපුර ඩීසල් අවශ්‍ය වී තිබෙනවා ඒ විදුලි කප්පාදුව වළක්වා ගැනීම සඳහායි මේවන විට විදුලි බල මණ්ඩලය බලවත් ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා විශේෂයෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු නිසි පරිදි රටට ලැබී නැහැ ඒ නිසා වැඩිපුර ඩීසල් අවශ්‍ය වී තිබෙනවා නමුත් විදුලි බල මණ්ඩලය කණිජ තෙල් සංස්ථාවට මුදල් ගෙවීමට ඇති නිසා තෙල් සැපීම කණිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කරා නමුත් පැවති සාකච්ඡාවලින් අනතුරුව දිනපතා ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් සැපීමට සූදානම් බවයි කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසන්නේ විදුලි බල මණ්ඩලය මේ අවස්ථාවේදී තීන්දුව කරලා තියෙනවා ඔවුන්ට ගල් අඟුරු මගින් ලබා ගන්න බැරි වෙන දුලිය ප්‍රමාණය डीजल भावित कर लाभ अणुअ दवास देखी साकच्चा कर मौलिक वीपेट अभाधीमठ तींदुक डीजल किसेल डीजल मेट्रिक टोन पंसिया විදුලිබල මණ්ඩලයට අවශ්‍යයි දවසක විදුලිය නිෂ්පාදනය ඩීසල්. ඉතින් මේක විශාල මුදලක්. ඒක නිසා සේවදත් අපි ලබා දෙන දැන් තීන්දුව කළ තියෙන්නේ. හැබැයි අපි විදුලිබල මණ්ඩලය දැනුවත් කළ තියෙනවා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න අවශ්‍ය මුදල් කන්තිල් සංස්ථාවට ලබා දෙන්න කියලා. මේ අතර ඉදිරි මාස කිහිපය තුළ ජනතා අයිතියට පත් කිරීමට නියමිත බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට රාජ්‍ය මාත්‍ය දොමින්ද දිසානායක මහතා පසුගියදා එක් වුණා. ජනතාවට අඩු වියදම් බලශක්ති ලබා ගැනීම සහතික කිරීම සූර්යපල සුලන් හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛ පරමාර්ථයයි. ඒ අනුව අවම නිෂ්පාදන පිරිවැයක් තරමින් මෙගාවොට් 35ක විදුලි ධාරිතාවයකින් යුතු බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව ගිගාවොට් පැය 126ක විදුලි නිෂ්පාදනයක් මෙරට ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. ලක්ෂපාන විදුලි බලාගාර සංකීර්ණයේ අවසන් ජල විදුලි බලාගාරය වන බ්‍රෝඩ්ලන්ඩ් ඇමරිකා ඩොලර් මිලියන 97ක ව්‍යාපෘති පිරිවැයක් තරමින් ඉදිකරනු ලබන්නා. නිලධාරීන් හිතුමතේ ආරම්භ කළ දුම්රිය වර්ජනය ඊයේ මැදම රාත්‍රියේදී අවසන් වුණා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 70ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. එසේම සති අන්තයේ ගම්බිම් බලා යාමට සිටි මගේ ජනතාව දැඩි පීඩාවකට පත් කරමිනුයි මේ වර්ජනය අවසන් කරන්නේ. කෙසේ වෙතත් අද උදෑසන සිට දුම්රිය දහවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරනවා. රටක ඕනෑම ආයතනයක් පැවතිය යුත්තේ රටේ මහජනතාවගේ සුබ සිද්ධිය හා යහපතට මිසක් මහජනතාව පීඩාවට පත් කිරීමට නොවේ. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව දුම්රිය ස්ථානාධිපතිවරුන් පැය 24ක එක් දින වැඩ වර්ජනයක් ආරම්භ කළා. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ආරම්භ කළ මෙම වර්ජනයේදී පීඩාවට පත් වුනේත් බලපෑමට ලක් වුනේත් වගකිව යුතු නිලධාරියෙකු හෝ බලධාරියෙකු නොවේයි. එදිනෙදා තමන්ගේ ගමන් පහසුව වෙනුවෙන් දුම්රිය භාවිතා කළ අහිංසක මගී ජනතාවයි හිතුමතේ ගන්නා මෙවැනි ෂණික තීරණ වලින් පීඩා වින්දේ කිසිඳු වගකිව යුත්තේකු නොව මේ රටේ අහිංසක ජනතාවයි මේ හේතුවෙන් ඊයේ දිනය තුල දුම්රිය ගමන් වාර 200ක් පමණ අවලංගු කිරීමට සිදු වුණා හිතුමතේ ආරම්භ කළ මෙම වර්ජණයෙන් දෛනිකව ධාවනය වූ දුම්රිය 150කට ආසන්න ගණනින් ධාවනය වී ඇත්තේ දුම්රිය 30ක් පමණයි මේ හේතුවෙන් ඊයේ දිනය තුල දුම්රිය ස්ථානවල සිමින්ති පොළවේ තම අහිංසක පුංචි දරුවන් සමග නිදා ගන්නට බොහෝ මගීන්ට සිදු වුණා. මෙම වර්ජණය හේතුවෙන් ඊයේ දිනේ පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 70කට වැඩි. කෙසේ වුවත් අද දිනේදී දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වීම ආරම්භ වුණා.
දිනේ පීඩාවට පත් වූ මගින් අද දින සිය අදහස් මෙලෙස පවසා සිටියා. අද සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා මම හිතන්නේ මගින් තමයි ටිකක් අඩු ටිකට් ලැබුණා අපේ කට්ටියටම. ගත්තෙන්ද ටිකට් දුන්නාද? අද ටිකට් දෙනවාද තාත්තේ ටිකක් හොඳ ආකාරයක තියෙනවා. හැමදාම මේ වාගේ නැති වේවා කියලා තමයි අපි කියන්නේ. ගිය ගොඩක් කට්ට මෙතන අසරණ වෙලා ඊයේ මිදලා තියෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන ඇතුගල්පුර පිවිසුම හෙට දිනේ ජනතා අයිතියට පත්කරන බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කිලෝමීටර 41ක් පමණ වනවා. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි මෙම අධිවේගී මාර්ගයේ ඉදිකරනු ලැබුවේ. මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මගහැරමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ගමන් කරනවා. මන්තිරු 4කින් යුත් මෙම අධිවේගී මාර්ගය අතිශය දර්ශනීය බව පැවසිය යුතුයි. දේශීය අරමුදල් යොදවා දේශීය කොන්ත්‍රාත්කරුවනුයි මෙය ඉදිකරනු ලැබුවේ. මීරිගම නාකලගමුව දම්බොක්ක කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන්හිදී මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පහකින් මධ්‍යම අධිවේගී මාර්ගය සමන්විතයි. මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් බිලියන 149ක්. හෙට දිනේදී මෙම ඇතුගල්පුර පිවිසුම ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ජනවාරි 15 වන දින සවස 4:30ට මීරිගමදී ජනතා අයිතියට පත් කෙරේ. මෙත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ දින තුල කොවිඩ් නව රෝගීන් 594 දෙනෙකු වාර්තා වුණා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. කොවිඩ් වෛරසය ආසාදනය වූ නවරෝගීන් 594 දෙනෙකු ඊයේ දිනේ තුල හඳුනා ගැනුණා. විදේශගතව සිට පැමිණි පුත්ගලින් සිව් දෙනෙකුද ඒ අතර වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 594,319ක් ලෙසයි. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 11ක්ද ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 15,174 දක්වා කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන යටතේ දිවයින පුරා එන්නත් කරන කටයුතු මේ වට විටත් සිදුවනවා. ඒ අනුවයි පසුගිය 11 වනදා සිට 17 වනදා දක්වා එන්නත් කරන සතියක්ද ප්‍රකාශයට පත් කළේ. කෙසේ වෙතත් එන්නත් ලබා ගැනීම සඳහා ජනතාවගේ මැලිකමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. මිත්‍යා මතවලට රැවටෙන්නේ නැතිව තුන්වන මාත්‍රාව ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගින් ඉල්ලා සිටින්නේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන එන්නත්කරණය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර තිබියදී මේ සඳහා යොමු වීම ඉතාමත් අඩු මට්ටමක පැවතීම ඔබ සහ ඔබගේ පවුලේ අයවලු මෙම රෝගය සඳහා යොමු වීමට ඇති හැකියාව වැඩි කරන බැවින් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා සියලු දෙනාටම එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා යොමු වෙන ලෙස බහුතරයක් මේ සඳහා පළවෙනි සහ දෙවෙනි මාත්‍රාව සඳහා යොමු වොද විවිධ හේතුන් මත විශේෂයෙන්ම මිත්‍යා මත නිසා මේ සඳහා යොමු වීම ඉතා අඩු ප්‍රවණතාවයක් තිබෙන්නේ. විශාල සමාගම් සඳහා ජෝ බයිඩන් හඳුන්වා දුන් කොවිඩ් නීති එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොවිඩ් එන්නත මුහුණු ආවරණ සහ සතිපතා කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කරමිනුයි ජෝ බයිඩන් නව නීති හඳුන්වා දුන්නේ. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. ජනාධිපති ජෝ බයිඩන් පසුගිය සතියේ නව නීතිමාලාවක් හඳුන්වා දුන්නා. ඒ අනුව විශාල සමාගම්වල සේවකයින්ට කොවිඩ් එන්නත අනිවාර්ය වුණා. එසේම මුහුණු ආවරණ සහ සතිපතා PCR පරීක්ෂණද සිදු කළ යුතු බවයි ජනාධිපති ජෝ බයිඩන් නියෝග කළේ. මුහුණු ආවරණ නොමිලේ ලබා දීමටද ඔහු යෝජනා කළා. ජනාධිපතිවරයාගේ මෙම අනිවාර්ය නීති එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. එය තම බලය ඉක්මවා යාමක් ලෙසයි අධිකරණය දක්වා ඇත්තේ. මේ අතර අමරිකා එක්සත් ජනපදය තුළ ඉතා සීග්‍රයෙන් ඔමික්‍රෝන් රෝගය පැතිර යන බව වාර්තා වනවා. එරට රෝගීන්ගෙන් 98%ක් ඔමික්‍රෝන් ආසාදිතයින් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. අධික ලෙස වේගෙන් සිදුවන ව්‍යාප්තිය නිසා පාසල් දිගටම විවෘත කර තබා ගැනීමේ බරපතල තර්ජනයක් මතුව ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ප්‍රංශ ගුරුවරුන් එරට කොවිඩ් නීතිවලට විරෝධය පළ කරනවා. ඊයේ දිනය තුළ දහස් ගණනක් ගුරුවරුන් විරෝධතාවල නිරත වුණා. තවත් ගුරුවරුන් පිරිසක් සේවෙන් පවා ඉවත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ. දිනකට නව කොවිඩ් රෝගීන් 360,000ක් පමණ එරටින් වාර්තා වෙනවා. නමුත් එරට පාලකයන් දිගින් දිගටම පාසල් විවෘත කර තැබීමටයි උත්සාහ කරන්නේ. එසේම කොවිඩ් පරීක්ෂා කිරීම පාසල් තුල සිදු කිරීමටද නියෝග කර තිබෙනවා. නමුත් ගුරුවරුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් මූණු ආවරණ හෝ PCR පරීක්ෂණ කට්ටල ලබා දෙන්නේ නැති බවයි. මේ නිසා දිගටම ගුරුවරුන් සිය විරෝධය ප්‍රංශ රජයට එල්ල කරමින් සිටිනවා. සියත FM මගින් නත්තල් සමය වෙනුවෙන් සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය නම් වැඩසටහන හඳුන්වා දුන්නා. එහි ජයග්‍රහකින් සඳහා ත්‍යාග පිරිනැවීම සියත ආයතන පරිශ්‍රයේදී සිදු කරනවා. සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය. සියත FM මගින් නත්තල් සමය වෙනුවෙන් සංවිධානය කළ සියත නත්තල ගොඩ යන ලක්ෂ්‍ය වැඩසටහනින් ත්‍යාග හිමිකරගත් වාසනාවන්තින් සඳහා මුදල් පිරිනැමීම සියත ආයතන පරිශ්‍රයේදී සිදු කෙරුණා. එෙහිදී මහනුවර දේදුණු පිටිය ප්‍රදේශයේ පදිංචි WM රංජන් බණ්ඩාර සහ ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි ගයත්‍රි අබේසුන්දර තමන්ට හිමි රුපියල් ලක්ෂ්‍ය මුදල ලබා ගත්තා. මේ සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ මූල්‍ය කළමනාකරු දිනේෂ් පෙරේරා මහතාද සහභාගී වුණා. වවුනියාව සිට අනුරාධපුර දෙසට ගමන්ගත් ලොරි රථයක් ගසක වැදී අනතුරට ලක්ව තිබෙනවා. එය නිරීක්ෂණය කරමින් කොළඹ සිට වවුනියාව දෙසට ධාවනය කළ බස් රථයක් අසල තිබූ ලොරි රථයක ගැටෙන බවයි පොලිසිය පවසන්නේ. මීරිගම නුඟමුව නව පොලිස් ස්ථානය විවෘත කිරීම අද සිදු වුණා. ඒ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. බදුල්ල මහියංගන මාර්ගයේ ධවණය කරමින් තිබූ වෑන් රථයක් රිදී මාලියද ප්‍රදේශයේදී අද අනතුරට පත්ව තිබෙනවා. ඒ මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක වැදීමෙනුයි. අනතුරින් වෑන් රථයේ ගමන්ගත් 3 දෙනෙකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයට අදට වසර 90ක් සැපිරෙනවා. ඒ නිමිත්තෙන් විද්‍යාලයේ විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්වූ බවයි වාර්තා වන්නේ. ඒ විද්‍යාලයේ විදුහල්පතිනි සසිකලා සේනාධීර මහත්මියගේ උපදෙස් මතයි. මෙන්න දැන් ලැබුණු පොතක්. යලිත් දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ උපසභාපතිගේ වැඩ තහනම් කිරීමට එරෙහිවයි. ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි නැවත ඔබ හමුවන්නේ පසුරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.